ඔයාලා දන්නවනේ නාඩගම්කාරයෝ කතාව ඉන්නේ මාස්ටර්ගේ පවුලේ අය ජීවත් වෙන්නේ එයාලගේ වතු පිටි වලින් ලැබෙන ආදායම. කොහොම වුණත් වංචාව කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මාස්ටර්ගේ කුඹුර කරන පොදියන්සේගේ පුතා මාස්ටර්ට ගොඩක් වංචා කරනවා. ඉතින් මාස්ටර් ආයමත් කුඹුර ගන්න තමයි හදන්නේ. හැබැයි කුඹුර ගන්න ගියාම මාස්ටර්ට ලේසියෙන් ඒක හම්බ වෙන්නේ නැහැ. පොදියන්සේගේ පුතා මාස්ටර්ට තර්ජනය කරලා කුඹුර ආයමත් ගන්න තමයි හදන්නේ. ඉතින් මාස්ටර් මේ අයත් එක්ක විරසකයක් ඇති කරගනීවිද? රණ්ඩුවක පැටලෙයිද? කොහොම වුණත් රණ්ඩුවක නම් පැටලෙන එකක් නැහැ. හැබැයි මාස්ටර් මේ ගැන පන්සලේ ලොකු හාමුදුරුවන්ට නම් කියනවා. පන්සලේ ලොකු හාමුදුරුව මුදියන්සේව හමු වෙලා මේ ගැන කරුණු පැහැදිලි කරලා දෙයි. හැබැයි මාස්ටර් මේ ගැන සරාට නම් කියන්නේ නැහැ. මොකද මාස්ටර් දන්නවා සරාට මේ ගැන කිව්වම සරා අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් ඇති කරගන්නවා කියලා. කොහොමෙන් කොහොම හරි සරාට මේ ගැන ආරංචි වෙනවා. බොහෝ දුරට සුදු චූටි සරාට මේ ගැන කියයි. ඉතින් සරා මේ ගැන දැනගත්තාම මුදියන්සේගේ පුතාට කුඹුර දාලා දුවන්න තමයි වෙන්නේ. කොහොම හරි සරා තමයි මාස්ටර්ට කුඹුර ආපහු ගන්න උදව් කරනවා කියන්නේ. ඉතින් මෙහෙම ගියොත් සරාලා කසිප්පු පෙරන එක නතර කරලා ගොවිතැන් කරන්න පටන් ගනීවිද? බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අද රැට